විශේෂෙන්ම මගේම පණිවිඩේ ඉලක්කගත වෙන්නේ. නාගානන්ද කොඩිතුවක් වු මහත්මයා ප්‍රමුඛ නීතිඥ ප්‍රජාවට. එවගේ ශ්‍රී ලංකා නීතිකඥ සංගමය සියලුම ඒ නීතිකඥ මහත්ම මහත්මීන්ට. ඔබට මතඟ ඇති පහුගේ කාලේ මම නිතරම කතා කලා පොලිසිේ රාජකාරය පිළිබඳවෝ. අපි නිතරම මතක්කිරීම් කළ කරුණු දැනුවත්කිරීම් කලා ඇැඳවීමම් කළා පොලිසියට රාජකාරය වශයෙන් තියෙන්නේ නීති හාසාමය ආරක්ෂා කරන්න. දේශපාලකයන් දෙන සකලවිද තීන්දු ක්‍රියාත්මක කරන්නට පොලිස් නිල ධහරෙක් බැඳිලනේ. යම් නියමයක් යම් නියෝගයක් අනුගමනය කරනවනම් ක්‍රියාත්මක කරනවනම් එනියමය එනියෝගය රට නීතිය අභිබවා යන්නක් නොවිය යුතුයි. කිසිදු පොලිස් නිලද හරිෙක් දේශපාලකයෙකුගේ හෝවේවා අනිත් පුද්ගලයකුගේ හෝවේවා නීතියට පටහැනි වූ නියෝගයන් පිළිපදින්නට ක්‍රියාත්මක කරන්නට නීතියෙන් බැඳිලනහැ. අද මේ කියපු කතාව ඉතා මැනවිින් ඔප්පුනා. මේ වනට මුුණු රටම මහාගිනි ජාලාව බෝඩ පත් වෙලා තියනවා. අග්‍රාමාත්‍යවරයා කියන දේශපාන්න අසීලාචාර සත්වයා දීපු මෝඩ නියෝගයක් ක්‍රියාත්මක කළන්ට කිල්ල පොලිසිය ලොකු වැරද්දක් වරදගත්තා. එනිසා මම නීතිකින් ප්‍රචාවගගේෙන් ඉල්ලා හිටිනවා අනිවාරිින්. ඒ ගාලුමෝදොර පිටිය අභියස එවති මාර්ලියක හමන්දිරේ ආශ්‍රිතව රාජකාරී කළ පොලිස් නිලදහරින්ට විරුද්ධව වහාම අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්ඩ. එමකොද මං එහෙම කියන්නේ. මේ සිදුවුණු සියලු සිදවිවලට ම වග උත්තරකරුවන්න්නේනවා ඒ පොලිස්මිල දහරී. අපි හොදාකාරෝම දැක්කා පහුගිය දවස්වල පුංචි පුංචි සිද්ධෙන්ටත් මේ පොලිස්මින ධහරන් රහිංසක දරුවන් අල්ලගන බිම දාගෙන ගහලා තලලා මුණල්ලොට ගහලා තුවාල කරලා පිරිමිලමයි ගෑනුලළමයි හැමක් කෙනෙක්ම කුදලගෙනනවම තරමේ ඇයි අපි අත්තඩංගට ගන්නන්නේ කියනක කියන්න කෙලකිව හම එව උසාවේයටකින් බලාගමු කියලා ලොකු ලොකු තක් කතවල් දාලා තක්ලවල් එකින් ොල්ලෝ හහිනිසක දරුවන්ට සැලකවා. එනිසා මම ඉතා වගකීමෙන් කියනවා. අනි වාර්යෙන්ම මේ සිදුවුණු සියනු සිදුවෙන් වල අලාභ හානි මේ පොලිස්්නිල දහරන්ගේ පෞද්ගලික ධනයෙන් පෞද්ගලික ධනය ගෙවන විදිහට නඩු පවරන්ට මොට විරද්ුව නඩු පවරල මේ නීති ආධිපත්තය ඉසරහට ගන්න තින හොම වෙලාවා. මේ අයට විරුද්ුව නඩු පවරලා මේඇයගෙන් ඒ අලාභ අයකරගන්න. ඒ මොකද. අර, රාජපක්ෂ රජිමේ ඒ තිරිසන් මැරයන් එනකොට. අර වෙන තැන්වලට ඇතුලෙනට තිබුණු කඳුලුගේ ඇස් ප්‍රහාර විශේෂම විශ්වවිද්‍යාල ශිෂන්ට සාමකාමී අරගලකරුවන්ට පැන පැන ගැහවා. ඔවුන් කෑමකන්ට ලෑස්තිකර නිටපු තැංවල තිබුණු කෑම ටිටත් අතුර ගැහවා. ඔය යුනිෆෝර්ම එකක බල්ලෙකුට ඇන්දුවනම් එක බල්ලට නින්දාවක්ෙනවා. ඒතරන් පොලි යුනිෆෝර්මි එක කිය එක හරම දදිද නිෆෝම්මි එක. අවාසනාවකට වැදගත්මිනි සටිකුත් ඔය රාජාකාරී අත්තර ඉන්නවා. මේ රටේ ඇතිලා තියෙන මහා විශාල ප්‍රශ්මින ගණනාවකම නිර්මාත්‍රුවරු පොලිසිය මවක්ග කියීමෙන් කියනවා. මේ පොලිසිය කියන පිටකොන්දක් නැති නිලදරයන් නිසා තමයි මේ සල්ල සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලකයන්ට පස්ස පැත්ත අල්ලල දේශපාලකයන්ට පන්ඳ අල්ලල තරු පටි ගහපු මේ ඉින්දිද නිලදරියෝ තමයි. ප්‍ර් ල් තු ොලිස් ර්ත ේතුවත් රට අතු ග දන්න න ම ජකන්නනවා. මේ අද ඇතිවුණු මහා අරගලේ. ඉතා පැහැදිලිව බේරගන්න තිබුණා. මේ මහ විනාස ජාලාව අදයනකොට ජීවිතත් හනි වෙලා මේ කතාගන්න මොහොදෙ දේපල ගිනිතියෙනවා විනාශරන භයානවාහන විනාසකන්නවා මිනිස්සුන්ට ගහන බේරවවැට අල්ල දානවා මහමක රැකල මිනිස්සුන්ට පර දෙෙනවා මේ සියල්ලූ අපරාධටික සිද්ධ වනේ කෞරු නිසාද. අර අර්ලිය ගහ මන්දිරය අවට සහ ගාලුමෝදුර අවට රාජකාරී කරන ඒ අදාළ පොලස් නිල දෙහරන්ගේ වරදිින්. ඕවන්ට තිබුණ කදුලගේ පාච්ක ලොව හදාකාරව දැනකෙන හිටියා දේශබන්ු තෙන්න්නකොන් හෝ තවකිෙනෙක්ක ඕන්ට ියකදල තිබුණා මේ එන අරගලකරුවන්ට පහර දෙන්න එ කණ්ඩායම් වලක් පන්න නිපා කියල ඒකුණන්ට ඒ සඳහා ඉඩට දෙන්න කියලා. එනිසා තමයි ඔබ බොහෝම නස්සට අත්තක බැඳගෙන අර පුද්ගලයෝ සාමකාමිව හිටපු ඒ අරගලකරුවන් ඉන්නට පැත්තට රාජපක්ෂ රජිමි අපරාධකරුවටික ඇතුලෙනකං ඔබ බලන් හිටිය. ඒ බලාගෙන ඉඳලා අර දරුවන්ට ගහනකං පිහිියෙන් අනිනකං ඒවගේ ඒ කූඩාරං කඩනකං ඒත් ගිනිතියනකං මේ සියල්ල වෙනකං ඔබහොඳට බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉඳලා අන්තිමට එයාට මෙහාට කඳුගේ ඇස්ටික් ගහලා වතුරෝටිකක් හලා ප්‍රශ්නය ඇවිල්ලවේ පොලිසිය අපි ඔබට ඉතාම වගකීමෙන් අවස්ථා ගණනාවො මම වීඩියෝවලින් කතාගල්ල කිව්වා. ප්‍රේමෝති මනම්පේරි සිද්ධිය ගැන කිව්වා නිවරම්බග නඩුවිභාගය ගැන කිව්වා අපි නාගන්න ොඩිතුුවක් මහත්තල වගේ නිරන්තරය මේ ගැ දැනුවත් කළ වැදගත් නීති මහත්තොරු මේ ගැන නිරන්තරෙන් දැනුවත් කිරීමම් කළලා ඔබට පොලිස් නිරධහරියා ක්‍රියාත්මක කළ යුත්තේ නීතියට අනුකූල විදහනයන් විනා. දේශපාලකයෝ දෙන විධානයන් නොවේ කියනක අපි ඔබට අවධාරණය කළා ඔබ මේ කිසිම දෙයක් තම දොයිතුවකට සැලෙකේ නෑ ගණන්ගත්තනෑ. ඔබ මේ කිසි දෙයක් තම දොයිතුවකට සලකන්න නැතුව ගණන්ගත් නැතිව මොකක් දෙකළේ අතත් ඔබේ ඉහල නිෙදාරයෙක්න්න පුළන් ස්ි කෙනෙද G කෙනෙද සමිය DIG කනෙද දන්න මේ නෝගය දුන්නේ ගරු නීතිෙක්ච මහත්තොරු මේ කතාව ගැමරින් හන්ඩ යා පොලිස්පතිද. එහමැත්තන් ජේෂ්ට් නියෝජ පොලිස්පතිද මේ කිසි දෙයක් අදාළ නෑ නීතිපතිද කියෙ එකගත් අපට අදාල නෑ දැම්ම කතා කරන ජනතා පරමාධිපත්ය ඒ අවස්ථාවද අරකූ ෝටමින් යි රස් අව පිස්සෙක් එකේ විදිර කතා කලා ෝටමන් ප්‍රයිඩ්යිස් කිය කෑ ගැහ්වා ඒ කතා කරපු ඒ ඒ කිව්වා වගේ එහෙම කෑගාලා හවමන් බැරිියස් දැම්මනං දලගේස් ගහලා රපරාධ කාරයෝටි එලෙව්වනං රාජපක්සගේ පස්ස හෝදන පිස්සෝටික ඒවෙලා එලෙව්වනම් මේ ප්‍රශ්නය මෙච්චර දුරදිගේ යන්නේ නෑ මේ වෙනකොට එක්තරා මන්ත්‍රීවරේ මිය ගිහින් තියෙනවා ඔහුගේ සකයා මේ ගිහින් තියෙනවා දැඩිසත්කාරවල ගණනාවක්ඉන්නවා පිහියනුම් පාරවල්කාල ගුට්ටිකාල විසාල සංඛ්‍යාවක්කිඉන්නවා. එනිසා ඉතාමවක් කිවෙන්මං ඉල්ලා හිටනවා මේ සිද්ධියට සම්බන්ධව අර්ලියගහ මන්දිරේ ේත ගාලු මෝදර පරිස්ත්‍රේට සම්බන්ධව රාජකාරි බහර වහිටපු නිලදහරි සියලු දෙනා වහමත් අඩන් ගොට ගණ්ඩ, වහමත් අඩ ගොට අරග ඕන්ට විරුදදු අඩු පවරන්ද මේ අද ඇවිලෙන මහා ගින්න අපට නිවාගන්න තිබ හොඳම අවස්ථාව නැති කළේ කවුද මේ පොලිසිනිලදහරි. එනිසා මාදන්න ඕුන් සීනියඩියාජී දේශබන්ධ තිෙන්න්නනකෝන්ඩද එමනතන් තවත් කෙනෙක්ද එකදාලන හැ. මේ ප්‍රශ්නයේ ඇති කළේ ඇවිලෙව්වේ. හිද රජ පක්ෂිකයන දේපලාලනෙක් ද දූෂිතෙක් මහා වනචාරියයෙක් ඒ මනුස්සයා එදාමදාතුර කළේ දූෂත ක්‍රියාවන් මේක අපි හොඳටම දන්නවා. ඒ මිනිියන්ගේ නියෝග මත උදේ සිංහනාද පැවැත්තුවා මිනිස්ටික ෙනල් ලිවර වෙලා සිංහනාද පවත්තලි වරවෙලා හවස් වෙනකොට අරමිනිස්ුදාලා ගැස්සෙව්වා. පොලිසිය බලාගෙන හිටියා. ඔබ අර කියපු හහිවුමන් බැරිියර් දාලා වතුර ගහලා කඳුල්ු ගහලා ඒ ආපු රාජපක්සගේ පස්ස හෝදන පාපතරියෝ ටික නතර කලා නං අද මේ රටපුරාඇවිලට මේ මහා ගින්න. එක වාසියක් තිේෙනවා ඒ කාලකන්නේ රාජපක්ස පරපුර ඇතුග ඇවිලලා එතනින් අයින්ගුණ තවයික් කෙනෙක්කින්නවා. හැරි ඒවාසය විතරයි ජනතාව ටත්තුනිි. නමුත් මේ සිද්ධවෙෙන දේපල හානි මේ සිද්ධ වෙන ජීවිතහානි සාමය කඩවීම් මේ සියලු දේට අනිවාර්යෙන් මේ අර්ලිය ගහමන්දිරයේ පරි ශ්‍රේත් ඉවගේ අර ගෝටාගෝගම කියනක විස්ථාපික කල තින අරගලකරුවන් රැදිී සිටින. ගානු ෝදර පරිස්්‍රේත් රාජකාරකරපු කොල්ලිපිිය පොිසි ස්ථාධපති හෝවේවා තවයම් පොලිස් නිද හරික්කින්නවන ම නීතික්චින් ප්‍රජාවගෙන් ගෞරුවවෙෙන් ඉල්ලා හිටිනවා ව හාම මේ නිලද හරරිටහිව නීති ක්‍රාත්ම කරන්න මේ අය අර ප්‍රේමවති මනම්පේරි ගාතන සිද්ධියවාගේ මේ අයටහිව නඩු පවරන්ඩ නඩු පවරලා, පුද්ගලික ධනයෙන් මේගේ පුද්ගලික ධනීෙන් මේ වෙච්ච සියලු වලාභයන් රටට අයකරන්න කියලා මම ඉල්ලා හිටිනවා. අපි අවස්ථා ගණනාව හිතාාවත් ධාරණනින් වීඩියෝලිින් කතා කරලා කිව්වා. දේශපාලකෝ දෙන තිේන්දු ප්‍රියාත්ම කරන්න එපා මේ කාලකන්නේ රජපක්ස රෙජිමේ දැන් ගිලෙනවා. මේ රට විනාස කරගන න් පැනලේ යනවා. අපි විනාස කරලා. එනිසා මේ උන් කියන දේවල්ලොට හුවෙන් එපා කියල හොඳ සිංහලෙන් පැහැදිලි කළ නමුත් මේ කියපුවා. පයට පැෑගෙන දූවිල්ලකට ඔබ මායින් කලේ නෑ ඔබ තියෙන ොකුකමට රාජපක්සලට බත් බැලයන්සේ බැලමිහෙ කරලා ගහන තරුපටි නිලතල නම්බුනාම බලාපොරොත්තයෙන් මේ මහා කැත වැඩේ කරන්න ඔබ ඉඩ දුන්නා. මේ කියන කතාවට එරෙහිව පුළුවන්නන් නඩුදාන්ඩ ම වගකීමෙන් කියනවා. මන් නීතියෙන් ඉල්ලා සිටිනවා නීතිින් සංගමෙන්ඉල්ලා හිටිනවා වහම මේ පොලිස්මිනිල දරයන්ට එහිව නඩුදාණ්ඩ. අධි කරන ක්‍රාමාර්ගක ගන්න මේ පොලිස් මිලදරයෝ තම වග කීමනි සිලෙසහිටු කළා නම් මේ මහාගින්න ඇවිලෙන්නේ නෑ ගොඩිම් බේරගන්න තිබුණා නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපලවත් විසඳගන්න බෑ මේ කතාගන්න මොහොදේ ගිනි තියෙනවා දේපල විනාස කරනවා හෙට උදේ වෙනකොට ජීවිත කියක් නැතිවෙයිද කියෙනෙ අපට කියන්න බ. ඒතරම් මහා බරපතල හායක් දක්වා දැම මේේ දුරදික ගිහිල්ල තියනවා. රට මහා අරාජික අස්ථාවර තත්වයකට පත්වෙලා තියෙනවා බැරි වෙලාක්කත් මේක පාලනය කරන්න බැරිවරොත් ආරක්ෂක හමුදා කැඳවන්න සිද්ධ වෙනවා ආරක්ෂක හමුදා කැදෙයිවට පස්සේ තුවක්කු ක්‍රියාත්මක වෙන්න පුළුවන් යම් හයකම් මේ අරගල නැත්තම් මේ කඩාකප්පල් කාරේ ක්‍රියා කරන මිනිස් අතට එක තුවක් වුවක්. එක ගිමි අවියක් පත්වනොත් ඔවුන්ගේ අතට එතනි නිහාට සිදුවෙන දේවල් ගැන. අපට කියන්න බැරි තරම් මහා නරක දේවල් සිද්ධවෙේ. ඕත් එක ගිියාවියෙන් කීම දෙෙනෙකුට වෙඩිදි අයි පොලිසි නිරධාරන්ට පොලිසි ස්ථානකට පහර දෙයි ඒ පහරදීලා. එතරදිනවි සේරම ගනි අරගන හතර වටේ ඉන්න තරාකාරයට වැඩිදිීදේ පෞද්ගලක පලිගැින් මේ සියලු මහා ගින්න ගිම් මේ කෙලවර වෙන්නේ. පොත්තනින් නවතිනවද කියෙනක කියන්න බෑ එනිසා. කෞද්දකින්ද මන්ද තරාතිරම වැදගත් නෑ. දේශබන්ද තෙන්න්නනකොන් මහත්මයක් පාසල් කාල ම මිත්‍රෙක්. එරහිව යමක් මම කියනවනින්ව ඒ එකට කැමති නෑ හැබැයි. අපරාධයකට ඔබ සම්බන්ධනම් අනි වාර්රිීග ඔබත් දඩුවන් ලැබිය යුත්තේ. අපි සංඝා වහන්සේලා වශයෙන් අප යුතුකම හොඳින් කලා අපේ යුතුකමට එහාගෙහිල්ල. අපේ වැඩකොටට එහාගිහිල්ල අපි රටට දැනුවත් කලා මොකක්ද සිද් වෙන්න ඕනේදේ ඔබ මේ වෙෙ ගන්න ඕන පීවරමොකද මේ රාජපක්ෂකෙන කාලගන්නේ රජිමේ අතු ගෑවෙලා යනවාද. ිනිසු ටත් නස කරල මේ ජනතාවත් මරල කණ්ඩනතු බෙත්නතු මරල දාල මේ කාලාලකන්න මිනිසු පැල යනවා ගන්ඩාවට යයි ඇමරිකාවටයි කොහෙරයනවා හැබැයි. ඔබ මේරට ජීවත්තෙන් නෝන අපි ඔබඩකිව ජනතාවගේ පැත්ත ගන්ධ. නීති ආරක්ෂා කරන්න්න දේශපාලකට නැවෙන්න එපාකි්වා. එච්චර එපාගේල තේද්දිත් ඔබ මකක්ද කළේ ඔබ කළේ අපි එපයි කියපුදේ නීතියට පටහැමිදයක් එනිසා කෞුරු හෝ වේවා මේ අපරාදයට වග යුත්ත පොලිසිය අනත් දෙවොසිය තෙවනුවත් පොලිසිය සියලු අපරාධවල වගඋත්තර කරුවෝ. ඔවුන්ටේරරිහිව නීතිය ක්‍රියාත්මක් කරන්න කරලා මොවුන්ගේ පෞද්ගලික ධනයෙන් මේ අපරාධවලට වන්දි්‍යය කරගන්න. ඉති හාස ගත වෙන විදිහට නැවත්ත මේ වගේ වැැරදි නො කරන්න පාඩමක් අපි සියලු දෙනාට ඉගැන් විය යුතුයි. මේක පුංචි අපරාධයක් නෙමේ පොඩියට සලගන්න පුළුවන් දෙයක් නෙමේ. රටපුාම ඇවිලන ගන්න කවද කතරින් නවත්න්න දෙගෙනක ිතන්න බෑ හමුදාව යොද වන්න සිද්වනට දාඩ සිද්වනද ජීවිත හනිගැන අපට කියන්න බෑ. එනිසාං මයිත ගෞරවෙන් ඉල්ලා සිටිනවා නීතික්ඥන්ට මැදිහත්වෙන්න්න මේකට මේ අපරාධේ සිද්ධවෙෙන ඉඩ හැරපු. සියල පොලිස් නිර්ධාහනිතේරහි.